සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම අද ඉන්සයිට් විත් අමිත් YouTube channel එකට. ඉතින් අද වෙනකොට ලෝකයේ පවතින ප්‍රධානම අර්බුද දෙකක් තමයි මේ යුක්‍රේන රුසියානු අර්බුදය සහ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර අර්බුදය. ඉතින් විශේෂයෙන්ම මැද පෙරදිග ඇති වෙන ඕනෑම අර්බුද තත්ත්වයකදී විශාලතම බලපෑමක් එල්ල කරන රාජ්‍යයක් තමයි ඉරානය කියලා කියන්නේ. ඉතින් මේ ඉරානයේ පවතින දැනිමතධාරී ආණ්ඩු ක්‍රමය, ඒ වගේම ත්‍රස්තවාදය පෝෂණය කරන බවට අනෙක් රටවල් වලින් ඔවුන් එල්ලවන චෝදනා, විශේෂයෙන්ම ඔවුන් යෂ්ටික හැකියාවන් දියුණු කර ගැනීම සඳහා දක්වන උනන්දුව සහ ඒ සඳහා දරන වෑයම කලාපයේ අර්බුද සහ උණුසුම දෙගුණ තෙගුණ කරන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මේ පලස්තීන ඊශ්‍රායල් අර්බුදයේ අවස්ථාවේදීත් ඉරානය විශාල බලපෑම් කිරීමේ රාජ්‍යයක් විදිහට මතු වෙලා තියෙනවා. ඔවුන්ගේ මේ න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීමේ කටයුතු විශාල බලපෑමකට ලක් කරලා තියෙනවා. මේ ඊශ්‍රායලය මැද විරුද්ධ කලාපයේ එකම න්‍යෂ්ටික බලවතා කියන කාරණය. ඉතින් ඒක විශේෂයෙන්ම බටහිර රාජ්‍යයන් වගේම මැද පෙරදිග අනෙක් රාජ්‍යනුත් දරුණු ආතතිකාරී තත්ත්වයකට පත් කරන ක්‍රියාවලිය. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉරානය කියන රාජ්‍ය කොහොමද මේ න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු, න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීමේ කටයුතු සඳහා ආරම්භය ලබා ගත්තේ, ඒ වගේම මේ දක්වා කොහොමද ඔවුන්ගේ කටයුතු වර්ධනය වීගෙන ආවේ කියන එක ගැන හොයලා බලන්න. විශේෂයෙන්ම ඔයාලා විශ්වාස කරන එකක් නැහැ, අද වෙනකොට මේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලට විශාලතම බාධක වෙලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයම තමයි පළමු වරට ඉරානයට බලගන්න යුරේනියම් ලබා දීලා න්‍යෂ්ටික ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා උදව් උපකාර කරේ. ඉතින් අපි බලමු ඒ කටයුතු ආරම්භ වුණේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය දවසක අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරා ඉරානය මේ වන විට යුරේනියම් බලගැන්වීම 60% දක්වා වර්ධනය කරගෙන තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද ඉරානය ආරම්භයේ ඉඳලා මේ දක්වා මේ කටයුතු පාත්තගෙන ආවේ කියලා. එහෙනම් දිගටම රැඳිලින්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක මේ ඉන්සයිට් විත් අමිත්. හරි, මම අර කලින් කිව්වා වගේම ඉරානයේ න්‍යෂ්ටික සංවර්ධන වැඩපිළිවෙල ආරම්භ කරන්න මුලින්ම උදව් උපකාර ලබා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ 1957 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණා සාමය සඳහා පරමාණු, එහෙම නැත්නම් ඇටම්ස් ෆෝ පීස් කියලා ව්‍යාපෘතියක්. ඉතින් මේකෙදී සිද්ධ වුණේ රාජ්‍යන්වල සිවිල් කටයුතු සඳහා අවශ්‍ය කරන න්‍යෂ්ටික තාක්ෂණය, ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දීම. ඉතින් මේ යටතේ මේ ව්‍යාපෘති යටතේම තමයි 1957 ඉරානය සමග එක්සත් ජනපදයේ එකඟතාවයකට එන්නේ. ඉරානයේ සිවිල් න්‍යෂ්ටික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන්න, ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන යුරේනියම් අමුද්‍රව්‍ය ලබා දෙන්න පවා. ඉතින් මේ එකඟතාවයක 1967 ඉරානයේ පළවෙනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පිහිටවනවා ටෙහෙරන් නගරයේදී. මේක පර්යේෂණ මට්ටමේ ප්‍රතික්‍රියාකාරකයක් මෙගාවොට් පහක. ඉතින් මේ සඳහා අවශ්‍ය කරන ඉහළම මට්ටමේ බලගන්නපු යුරේනියම් ලබා දුන්නේ ඇමරිකා විසින්මයි. ඉතින් යම්කිසි රාජ්‍යයක් සිවිල් කටයුතු සඳහා පවා න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගන්නවා නම් මේ සඳහා ඔවුන් එකඟ වෙන්න ඕනේ ජාත්‍යන්තර නීති වලට, විශේෂයෙන්ම නන් ප්‍රොලිෆරේෂන් ට්‍රීටි, එහෙම නැත්නම් න්‍යෂ්ටික අවියායුධ ප්‍රවර්ධනය කිරීමෙන් වැළකීමේ ගිවිසුමට හැම රාජ්‍යයක් අත්සන් තබන්න ඕනේ. ඉතින් ඉරානයත් 1974 වෙද්දී මේ NPT එකට නැත්නම් නන් ප්‍රොලිෆරේෂන් ට්‍රීටි එකට අත්සන් කළා. ඒ වගේම ඔවුන් අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියටත් අවස්ථාව ලබා දුන්නා. ඒ සඳහා ගිවිසුම් වලටත් එළඹුණා. ඒ බලශක්ති අධිකාරියේ නිලධාරීන්ට වරින් වර පැමිණිලා ඔවුන්ගේ න්‍යෂ්ටික පරිශ්‍රයන් පරීක්ෂා කිරීම, විගණනය කිරීම වගේ කටයුතු සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න. ඉතින් මේ වෙනකොට අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි ඉරානයේ තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්. එතකොට ඉරානයේ රාජනායකයා වුණේ ෂා රජතුමා. මේ ෂා පරිපාලනයටදී තමයි මේ සියලුම කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ ෂා රජතුමාගේ ප්‍රතිපත්තිය වුණේ ඔහුට අවශ්‍ය වුණා බලශක්ති ප්‍රභව විවිධාංගීකරණය කිරීම යටතේ මෙගාවොට් 23,000 ප්‍රමාණයක් න්‍යෂ්ටික බලශක්තියෙන් සම්පූර්ණ කරගන්න. ඔබ දන්නවා ඉරානය ඛනිජ තෙල් සම්පතෙන් පරිපූර්ණ රාජ්‍යයක්. නමුත් ඒ කාලයේදීම රාජනායකයාට අවශ්‍ය වුණේ න්‍යෂ්ටික බලශක්තියෙන් තමන්ගේ ශක්ති අවශ්‍යතාවය වැඩි වශයෙන් සපුරා ගනිමින් ස්වභාවික සම්පත්තික ඉතුරු
කරගන්න. ඉතින් මේ කටයුතු සඳහා ඒ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ජෙරාල්ඩ් ෆෝඩ් ජනාධිපතිවරයාගේ පරිපාලනය විසුණුත් සම්පූර්ණ එකඟතාවය පළ වුණා. ඉතින් ඔවුන් ඉරානයේ අංග සම්පූර්ණ න්‍යෂ්ටික වැඩපිළිවෙළක් සඳහා තමන්ගේ ප්‍රතිපත්තිමය එකඟතාවය ප්‍රකාශ කළා. ඉතින් මේක හොඳටම පැහැදිලි වෙන කාරණයක් තමයි ඇමරිකාවේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියට පවා සංශෝධනයක් එකතු කරමින් ඉරානයේ සම්පූර්ණ සිවිල් න්‍යෂ්ටික කටයුතු පුළුල් කිරීම සඳහා සහාය ලබා දෙන්න අවශ්‍ය නෛතික ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කළා. ඉතින් මේ ප්‍රතිපත්තිය යටතේ ඔවුන් එකඟ වුණා ඉරානයේ මෙගාවොට් 1000 බැගින් වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 23ක් ඉදිකරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ වගේම මේ ජෙරාල්ඩ් ෆෝඩ්ගේ ආණ්ඩුව අනුමැතිය ලබා දෙමින් ක්‍රියා සිටියේ ඉරානයේ තියෙන ස්වභාවික ඛනිජ තෙල් සම්පත ආරක්ෂා කරගනිමින් ඒකෙන් විශාල වශයෙන් පෙට්‍රෝකෙමිකල්ස් එහෙම නැත්නම් පෙට්‍රෝලියම් ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා ඒවා යොදා ගන්න පුළුවන් කියන එක. ඉතින් මේ එකඟතාවයන් එක මේ කටයුත්ත තව තවත් ඉදිරියට ගියා. විශේෂයෙන්ම ජර්මනියේ සීමන් සමගම එකඟතාව පළ කරා ඉරානයේ මෙගාවොට් 1200කින් සමන්විත ප්‍රතික්‍රියාකාරක දෙකක් ඉදිකරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් පවා අත්සන් කෙරුණා. 1975 වෙද්දී ඒ ප්‍රතික්‍රියාකාරක ඉදිකිරීමේ කටයුතු පවා ආරම්භ වුණා. ඉතින් ඔය කටයුතු ඒ විදිහට දිගින් දිගටම කෙරිගෙන යද්දී මේ ඉරාන පරිපාලනයට අවශ්‍ය වුණා න්‍යෂ්ටික ඉන්ධන භාවිතයෙන් පසුව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණය පවා උන්ට ලබා ගැනීමට. ඉතින් මේ න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ විදුලි බලාගාරයක යුරේනියම් සම්පූර්ණයෙන්ම භාවිතා කරලා ආයු කාලය අවසන් වුණාට පස්සේ මේ යුරේනියම් ලෝහය ඇතුලේ තවදුරටත් විඛණ්ඩනය නොවු යුරේනියම් පරමාණු තිබෙන්නට පුළුවන්. ඒ පරමාණු ඉවත් කරගෙන නැවත භාවිතා කරන්න පුළුවන්. අනිත් විශේෂම කාරණය තමයි සාමාන්‍ය යුරේනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන අතරතුරේදී යම් කිසි ප්ලූටෝනියම් ප්‍රමාණයකුත් නිර්මාණය වෙනවා. ඉතින් මේ ප්ලූටෝනියම් වෙන් කරගත්තොත් මේ ප්ලූටෝනියම් යොදා ගන්න පුළුවන් න්‍යෂ්ටික අවියවද නිෂ්පාදනය කිරීම සඳහා. මොකද මේ න්‍යෂ්ටික අවියවද සඳහා ඉතාම සුදුසු ද්‍රව්‍යයක් තමයි ප්ලූටෝනියම් කියලා කියන්නේ. න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙන යුරේනියම් ස්කන්ධයට වඩා ඉතාම අඩු ස්කන්ධයක් තමයි ප්ලූටෝනියම් වලින් අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණය යම් කිසි රාජ්‍යයක් ලබා ගැනීම අනුතුරුදායක වෙන්නේ. ඒ වගේම ඒක ඉතාමත්ම වියදම් අධික ක්‍රියාවලියක් සිවිල් කටයුතු සඳහා යම් කිසි රාජ්‍යයක් ඒ කියන්නේ තමන්ගේ බලශක්ති කටයුතු සඳහා පමණක් රාජ්‍යයක් න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගන්නව නම් මේ රීප්‍රොසෙස් කිරීමේ තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට ඒක ලාභදායි වෙන්නේ නැහැ. කොහොම වුණත් ඉරාන ආණ්ඩුවට මේ තාක්ෂණය ලබා ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒත් එක්කම මේ ෆෝඩ් පරිපාලනයත් එක්ක තිබිච්ච මේ සාකච්ඡා එහෙමම නැවතිලා ගියා. හැබැයි නැවතත් 1977 වෙද්දී ඇමරිකානු ජනාධිපති ජිමි කාටර් යටතේ නැවතත් මේ සාකච්ඡා පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී කොහොම හරි ඉරාන පාර්ශවයෙන්ුත් යම් කිසි සාර්ථකත්වයක් ලබා ගන්නවා. ඔවුන් ඇමරිකාවට එකඟ වෙනවා කිසිදු ආකාරයකින් න්‍යෂ්ටික අවියවද නිෂ්පාදනය කිරීම සඳහා නෙවෙයි මේ තාක්ෂණය ලබා ගන්න කියන එක. න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයත් කිසිදු ආකාරයකින් න්‍යෂ්ටික අවියවද නිෂ්පාදනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ඔවුන් ගිවිසුම් වලට එළඹුණා. ඒ වගේම ඔවුන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියට න්‍යෂ්ටික පහසුකම් වලට ඇවිල්ලා නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දෙන්න ඔවුන් එකඟ වුණා. ඉතින් මේ එකඟතාවයනුත් එක්ක ඇමරිකාවත් එකඟ වුණා ඉරානයට න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතිචක්‍රීකරණය කිරීමේ තාක්ෂණයක් ලබා දෙන්න. ඉතින් මේක බොහොම ඉන්ට්‍රෙස්ටිං කාරණය තමයි. ඇමරිකාවේ ගිවිසුම් වල ඉරානය සඳහන් කරලා තියෙන්නේ මෝස්ට් ෆේවර්ඩ් නේෂන් කියලා. ඒ කියන්නේ වඩාත් වරප්‍රසාද ලාභී රාජ්‍යය කියන අර්ථේ. වඩා දොරා ප්‍රසාදලාභී රාජ්‍ය විදියට ඉරානයට අවස්ථාව ලබා දෙන්න ඔවුන් තීරණය කරා න්‍යෂ්ටික ඉන්ධන ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා. ඉතින් මේ එකඟතාවන් වලට ඇවිල්ලා සියලුම දේවල් අවසන් වුණාට පස්සේ වසරක් ගත වෙන්න කලින් ඉරානයේ දේශපාලන විප්ලවයක් ආරම්භ වුණා. අපි ඒකට කියනවා ඉරාන විප්ලවය කියලා. ඉතින් මේ 1979 ඇති වෙච්ච ඉරාන විප්ලවය නිසා ෂාර යුගයේ රාජාණ්ඩුව බිඳ වැටුණා. ඒත් එක්කම තමයි අද පවතින ඉරාන ඉස්ලාමීය ජනරජය කියන නව රාජ්‍ය බිහි වෙන්නේ. ඉතින් ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්ගේ ප්‍රතිචාරය අපට හිතා ගන්න පුළුවන්. ඔවුන් ඉරානය සමග සියලුම න්‍යෂ්ටික සහයෝගීතාවයන් නවත්තන්න තීරණය කරා. ටෙහරන්
ගන්නල තිබුණු ඒ පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකයට යුරේනියම් ලබා දීම පළමුව අත්තිටෙව්වා. ඒ වගේම අර ජර්මන් සමාගම් විසින් ගොඩනගමින් ගියපු න්‍යෂ්ටික බලාගාර දෙකේ වැඩ කටයුතුත් එහෙමම නැවතුණා. ඉතින් මේත් එක්කම 1984 වෙනකම්ම මේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල බොහොම අක්‍රීය මට්ටමක තමයි පැවතුනේ. ඉතින් මේ න්‍යෂ්ටික බලය නැවත අත්‍යවශ්‍යයි කියන දැඩි මතය මේ ඉරාන නව රජය තුල පළපදියම් වෙන්න පටන් ගත්තේ 1984 ඇති වෙච්ච ඉරාන ඉරාක යුද්ධය නිසා. විශේෂයෙන්ම මේ ඉරාන ඉරාක යුද්ධයේදී ඉරාකය විසින් ගුවන් ප්‍රහාර එල්ල කරන ලැබුවා. ඔවුන් අර ගොඩනැගීම අතහැරලා දාලා තිබුණු න්‍යෂ්ටික බලාගාර දෙකට ඉරාක ප්‍රහාර එල්ල වුණා. ඒ වගේම මේ ඉරාකය විසින් ඉරානයට රසායනික ප්‍රහාර එල්ල කළා කියලා සඳහන් වෙනවා. මේ මාස් ඩිස්ට්‍රක්ෂන් වෙපන්ස් එහෙම නැත්නම් අපි කියනවා ජන සංහාරක අවි කියලා. මේ අවි ඔවුන් සතු කරගත යුතුයි කියන අදහස ඇති වුණේ මේ පහර දීම් එක්ක කියන එක ඉරානයේ හිටපු ජනාධිපතිවරයෙක් විසින්ම පසු කාලයක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔවුන් නැවත උත්සාහ කරනවා මේ න්‍යෂ්ටික තාක්ෂණය ඒ සඳහා අවශ්‍ය කරන විශේෂඥ දැනුම න්‍යෂ්ටික අමුද්‍රව්‍ය ලබා ගන්න විවිධ රටවල්වලින්. ඒත් එක්කම තමයි ඔවුන් චීනය දෙසට යොමු වෙන්නේ. චීනෙන් ඔවුන්ට පුහුණු කටයුතු සඳහා අවශ්‍ය කරන රියැක්ටර් එකක් ලබා දෙනවා. නමුත් මේ චීන සහයෝගයත් ඉතාම ඉක්මනින් අඩපණ වෙනවා. මොකද චීනයට එල්ල වුණු ඇමරිකානු බලපෑම් නිසා. ඒත් එක්කම ඔවුන් යොමු වෙනවා ආජන්ටිනාව දිහාවට. ආජන්ටිනාවෙන් ඔවුන් උත්සාහ කරනවා බලගන්න යුරේනියම් ලබා ගන්න. ඉතින් මේකත් ලේසි පහසු කටයුත්තක් වුණේ නැහැ. මොකද ආජන්ටිනාවටත් ඇමරිකානු බලපෑම් නිරන්තරයෙන්ම එල්ල වෙන්න පටන් ගත්තා. කෙසේ හෝ එක් අවස්ථාවක ඔවුන් සමත් වෙනවා අර ටෙහරන් නුවර 1967 ආරම්භ කරපු පර්යේෂණ මට්ටමේ ප්‍රතික්‍රියාකාරකය සඳහා ආජන්ටිනාවෙන් බලගන්නු යුරේනියම් යම්කිසි ප්‍රමාණයක් ලබා ගන්න. ඉතින් මේ සඳහා ආජන්ටිනාව විසින් 120ක් බලගන්වන ලද යුරේනියම් ලබා දුන්නා කියන එක තමයි සඳහන් වෙන්නේ. ඉතින් සමහර විට ඔයාලටත් කුතුහලයක් ඇති මොකද්ද මේ න්‍යෂ්ටික බලගැන්වීම බලගැන්වීම කියලා කියන්නේ. ඒ වගේම 120 දක්වා 160 දක්වා බලගන්වනවා කියලා අදහස් කරන්නේ මොකද්ද? මේ ගැනත් ඔයාලට යම්කිසි කුතුහලයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඉස්සරහා වීඩියෝ වලදී ඒ ගැනත් කතා කරමු. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක. channel එක subscribe කරලා තියාගන්න. ඊළඟම තියෙන bell button එකත් මතක ඇතුව click කරන්න. එහෙම කළොත් විතරයි අපි වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ 1992 වගේ කාලේ වෙනකොට රුසියාවත් විශේෂයෙන්ම සිවිල් කටයුතු සඳහා න්‍යෂ්ටික සහයෝගීතාවය දක්වන්න පටන් ගන්නවා ඉරානයට. අර විනාශ වෙච්ච න්‍යෂ්ටික බලාගාර නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා රුසියාවෙන් සම්පූර්ණ තාක්ෂණික සහයෝගය ලැබෙනවා. ඉතින් 2002 අවුරුද්දේදී තමයි ඉතාම වැදගත් සිදුවීමක් සිද්ධ වෙන්නේ මේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධව. ඒ තමයි මේ ඉරානයෙන් පිටුවහල් කරපු විපක්ෂ දේශපාලනික කණ්ඩායමක පිරිසක් හෙළිදරව් කරා ඉරානය න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු ආරම්භ කළා කරගෙන යනවා කියන එක. ඔවුන් ස්ථාන පවා නිශ්චිතව සඳහන් කරා. විශේෂයෙන්ම කටාන්ස් කියන ප්‍රදේශයේ න්‍යෂ්ටික බලගැන්වීමේ කම්හලක්, ඒ වගේම අරක් කියන ප්‍රදේශයේ බැර ජලය නිෂ්පාදනය කිරීමේ කම්හලක් ආරම්භ කළා. එහි නිෂ්පාදන කටයුතු කරගෙන යනවා කියන එක මොවුන් විසින් හෙළිදරව් කරා. ඉතින් මේත් එක්කම ඉරාන රජය විසිනුත් නිල වශයෙන් එක පිළිගැනීමකට ලක් කරා. ඒ තමයි ඒ වෙනකොට ඉරාන ජනාධිපති මොහොමඩ් ඛතාමි විසින් ප්‍රකාශයන් නිකුත් කළා රූපවාහිනිය හරහා. ඔහු අපි න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු කරගෙන යනවා. ඒ අවස්ථාවේදී ඔහු අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය IAEA ආරාධනා කරා ඇවිල්ලා ඒ ස්ථාන පරීක්ෂාවට ලක් කරන්න කියලා. ඉතින් මේක ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් රත් කරන ප්‍රකාශයක් නැත්නම් සිදුවීමක් බවට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නැවතත් ඉරානය සමග සාකච්ඡා ආරම්භ කළා. විශේෂයෙන්ම එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය කියන EU3 රටවල් ඔවුන් සමත් වුණා ඉරානය එකඟ කරගන්න න්‍යෂ්ටික බලගැන්වීමේ කටයුතු වලින් ඉවත් වීම සඳහා. ඉතින් අර 2002 එකඟ වෙලා නවත්තලා දාපු වැඩපිළිවෙල 2006 නැවත ඔවුන් විසින් සීල් කඩලා නැවත ආරම්භ කරනවා. ඉතින් මේ කාලය වෙද්දී ඉරානයේ ජනාධිපතිවරණය වුණේ මොහොමඩ් අහමදිනෙජාඩ්. ඔබට මතක නම් ශ්‍රී ලංකාවට පවා වතාවක් පැමිණිය ජනාධිපතිවරයෙක්, විශේෂයෙන්ම උමාවය ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු සඳහා. ඉතින් ওই විදියට සිද්ධ වෙච්ච ඉරානයේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් එක්ක නැවත බටහිර රාජ්‍යයන් විසින් ඉරානයට දැඩි සම්බාධක ඇති කරනවා.
ඉතින් මේ සම්බාධකත් නොසලකා හරිමින් දිගින් දිගටම මොවුන් මේ යුරේනියම් බල ගැන්වීමේ කටයුතු කරගෙන යනවා 2012 දී ඔවුන් නිල වශයෙන් නිවේදනය කරනවා 120 දක්වා පිරිපාදු කළ යුරේනියම් ප්‍රථම වරට ඉරානයේ නිෂ්පාදනය කරපු බව ඒත් එක්කම ජාත්‍යන්තර පරමාණු බල ශක්ති අධිකාරියේ කියනවා මේක 120 නෙවෙයි 27 දක්වා ඔවුන් පිරිපාදු කර තිබුණු බවට ඉතින් මේ විදියට හෙමින් නමුත් මේක නොනවත්වා ඉදිරියට යන ක්‍රියාවලිය බව ලෝකයට තහවුරු වෙනවා මේ සිදුවීම් එක මෙතනින් ඔවුන් නැවතුනේ නැහැ 2021 වෙද්දී ඔවුන් නිවේදනය කර 160 දක්වා ඔවුන් යුරේනියම් බල ගැන්වීමට කටයුතු කරන බව ඉතින් ඒ 2021 කරන ලද ප්‍රකාශයේ තහවුරු කිරීම තමයි මේ පහුගිය දින කීපය තුළ අපිට අහන්න ලැබුණේ අන්තර්ජාතික පරමාණුක බල ශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් රාෆායෙල් ග්‍රොසිගේ නිවේදනයක් තුළින් ඔහු සඳහන් කරනවා ඉරානය 160 දක්වා යුරේනියම් බල ගැන්වීමේ කටයුතු සිද්ධ කරලා අවසන් බව මේ විදිහට අපිට පේනවා ඉරානය නිරන්තරයෙන්ම සාමකාමී සිවිල් කටයුතු සඳහා යයි කියන මේ නැෂ්ටික බල ගැන්වීමේ කටයුතු 105න් ආරම්භ කරලා 120 දක්වා ගියා 120 ඉඳලා දැන් 160 දක්වා ඇවිල්ලා තියෙනවා ඉතින් අවසානයේ නැෂ්ටික ආයුධයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන පිරිපහදු මට්ටම තමයි 90 ඉතින් ඒ දක්වා යන ගමනක් බව තමයි විශේෂයෙන්ම බටහිර මාධ්‍ය අවධාරණය කරන්නේ ඔවුන් මේකේ අවධානම ලෝකයට ප්‍රකාශ කරන්නේ ඒ වගේම ඊශ්‍රායලයටත් මේ එක්කම අවධානමක් මතු වෙනවා මොකද ඔවුන්ට මැද පෙරදිග කලාපයේ එකම න්‍යෂ්ටික බලවතා විදියට නැගී සිටින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉරානයත් න්‍යෂ්ටික ආයුධයක් හිමි කරගත්තොත් ඉතින් මේ නිසා අපිට පේනවා ඊශ්‍රායලයත් විශාල වශයෙන් බලපෑම් එල්ල කරමින් සිටිනවා මේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල කෙසේ හෝ අඩපණ කිරීම සඳහා ඉතින් අපි බලාගෙන ඉමු මේ ඉරානයට ලැබෙන රුසියානු උපකාරය වගේම චීන රාජතාන්ත්‍රික ආවරණය ඒත් එක්ක ඇමරිකානු බලපෑම් සහ බටහිර රාජ්‍යයන්ගේ බලපෑම් ඒ වගේම අසල්වැසි ඊශ්‍රායලයේ බලපෑම් යටතේ කොහොම ඔවුන් මේ ගැටලුව පාලනය කරගනීද කියලා තවත් කාරණයක් තමයි ඉරානය සතුව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළ හැකි මට්ටමේ රොකට් තාක්ෂණය මේ වෙනකොට ඉරානය සතුව තියෙනවා ඉතින් ඒත් එක්කම න්‍යෂ්ටික ආයුධත් ඔවුන් හිමි කරගත්තොත් විශේෂයෙන් බටහිර රටවල් වලට එල්ල කරන්න පුළුවන් තර්ජනය ඉතාමත් වැඩි මේ ගැන තමයි කතා බහ මේ වෙනකොට ගොඩනැගෙමින් යන්නේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල 1957 පටන් අරගෙන අද මේ දක්වා පැමිණලා තියෙන්නේ ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා මේ අද පවතින වටපිටාව ගැන දිගටම රැඳිලින්න කියලා ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක subscribe කරලා තියාගන්න අපේ channel එක අර මං කිව්වා වගේ අමතක කරන්න නැතුව bell button එක click කරන්න මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න ඒ වගේම ඔයාලගේ අදහසත් පහලින් comment කරන්න එහෙනම් අදට ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු මේ insight team අමුතු